හරක් කටා පන්නන්න හැදූ පිසි ගැන හරි ඔත්තුවට ලක්ෂ විසිපාක්ම දෙනවා ගයන් කුමාර එලියන්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ රඳවා සිටින මත්කුඩු ජාවාරයේ නිරත ප්‍රබල පාතාල අපරාධකරුවෙක් වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන්නීමට පසුගිය සැප්තැම්බර් 10 වෙනිදා සැලසුම් කර මේ වන විට පලාගොස් සැඟව සිටින පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගැනීමට සාර්ථක තොරතුරු සපයන්නක වෙනුවෙන් රුපියල් ලක්ෂ 25ක ත්‍යාග මුදලක් ලබා දීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබෙනවා. මුනිපාලගේ රවිදු සංදීප ගුණසේකර නැමැති මේ නිලධාරියා සම්බන්ධයෙන් හෝ ඔහු සිටින ස්ථානයක් පිළිබඳව හෝ ඔහුව සොයා ගැනීමට හැකි සත්‍ය තොරතුරක් සපයන ඕනෑම පුද්ගලයෙක් වෙනුවෙන් මේ මුදල පිරිනැමෙන බව පොලිස් මූලස්ථානයේ සඳහන් කරනවා. තොරතුරු කරුවන්ගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට කටයුතු කරන බව සඳහන් කරන පොලිස් මූලස්ථානයේ පවසන්නේ මේ පොලිස් කොස්තාපල් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් ත්‍රස්ත මර්ධන සහ විමර්ශන කොට්ටාශයේ සහකාර අධ්‍යක්ෂගේ සහ ස්ථානාධිපති විමර්ශනාංශයේ දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙසයි. හරි, මං දැන් අංක ටික කියන්නම්. අංක ටික කියලා අපි මේ පොලිස් මූලස්ථානයෙන් එහෙමත් නැත්නම් අපිට පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා. ඒකත් අහන්නම්. 02-1859-196 බිංදුව. එහෙම නැත්නම් 02-1859-65-6150 අංක දෙක. මං අයිත්තරයක් ඒ අංක දෙක කියන්නම්. 02-1859-196-60 හෝ 02-1859-61-50. ඒකට දැනුවත් කරන්න හරක් කටා පන්නන්න හැදූ පිසි ගැන හරි ඔත්තුවට ඔන්න ලක්ෂ 25ක් දෙනවා කියලා කියනවා. කුඩි පොඩි දෙයක් පොලිස් මූලස්ථානයෙන් අහන්නේ මේවා දැන් මේ අංක දුන්නා නෙමේ, ඒ තොරතුරු බාරගන්න පත් කරලා තියෙන කණ්ඩායම් ෂුවර් නේද? ඒක ගැන පොඩ්ඩක් අහන්නේ. ඇතැම් නිලධාරීන් ගැන පොඩ්ඩක් හිතන්න. මොකද මේත් එහෙම නිලධාරියෙක් හොයන්නේ ඒ පීසී පන්නන්න අදපු පීසී. එයා කොහොම ගේම් දීලා ඇද්ද? එතකොට දැන් මේ තොරතුරු එක්රස් කරන තැන ඉන්න කවුරු හරි දූෂිත නිලධාරියෙක් හිටියොත් හරිද? එයා අර පැත්තෙන් 150 අරගෙන මේ පැත්තෙන් 125 ගන්න තොරතුරු දෙන එක්කෙනා ගැන පාතාලයේ පැත්තට දුන්නොත් බඩුම තමයි. හරි, ඒ හින්දා විශ්වසනීයත්වය තාවුරු කරන්න හොඳේ. ඒක කියන්න ඕනේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවේ. තරහ වෙන්නේ පාරි, දන්නවනේ දූෂිත නිලධාරීන්ගේ තරම්. ඒ පැත්ත තොරතුරක් ආවම හිමින්සරේ පටගාලා තොරතුරු දෙනවා ක්‍රියාත්මක වෙන්නත් කලින්. එහෙම අය හිටියා කියලා චෝදනා තියෙනවා. හොඳේ.